තපුතයේ ප්‍රමවන්ත දුවේ. අද දවසදිත් මං ඔබත් එක එකතුවන්නේ ගියවර නවත්තපු තැනින් ආරම්භ කරන්න. අපි දැන් මේ පියවර ගණනක් පිළිබඳව කතිකා කරමින් එන්නේ හතරවන පියවර. අපි පලවන පියවර අවබෝධ කර ගත්තා. නොකෙලැල් බැටලු පැටබෙකු තෝරා ැනීම. දෙවන පියවර බැටලු පැටාව යාගීක ලෙස යාගයක් ලෙස පිදී මනැත්තම් අපේ බැටලුපද පැටියාව මරාපුදන්නේ කෙසේද. අපි එය කතිකා කලා. හිරවස වගේ රුදීරය ආලේප කරන්නේ උළුවස්සය මොන අරමුණකටද. අප එත් භාවිතයි ඉතා ඕමනාවෙන් තේරුම් ගත්තා. හතරවන පියවරේදී ඔබට ඇරයුමක් ගෙනවා. හරි අපූරු සිදුවීමක් එක්ක මෙහි පරිසමාත්‍යය බුක්තිවිදින්න. ඊ the අපිට නික්මයාමපතියේ දොළස්වැනි පරිච්චේදය ඇරයුම් කරනවා මරණලද බැටලුවාග මාංශය අනුභව කරන්න දැන් මෙම අත්දැකීම සවිස්තරව තේරුම් ගන්න බොහෝ වෙලාබට බොහෝ අයට අමතක වෙනවා ගොඩක් වෙලාවට ලේ ආලේප කිරීමයි ඉස්මතුවන්නේ. දැන් අන්තම රාත්‍රී භෝජනී විසිරීම. ජේසුගේ බුහෝජනය විසිරීම. ජේසුගේ බුහෝජනයේ සමස්ථ ක්‍රියාදාමය වටහා ගැනීමට පේමවන්ත දරුවෙන තාර්කීකව මෙ ඉතා වැදගත් වෙනවා. තාර්කීකව මේ ඉතා වැදගත් වෙනවා. නැ යාගේ උදේසා බැටලු පෝතකයාාව තෝරාගෙන මරලා. ූජනීය බේසමටඋගේ ලේ වත්කොට උළුුවසය උගේ ලේ තවරා අවසනදි මාංශය අනුභව කළ යුතුයි කියන තැන තමයි දැන් මේ අපි සාකච්ඡා කරන්නේ. ප්‍රේමන්ත පුතේ පේමුවන්තදුවේ මේ පිළිබඳව ඔබට කියවාගන්නට පුළුවන් නික්මයාම පොතේ දොළොස් වන පරිච්චේදය අටවෙනි වගන්තිය. නික්මයාම පොතේ දොළොස් වන පරිච්චේදය අටවැනි වගන්තිය. වැනි වගන්තිය මෙන්න මෙහෙම කියනවා. එම රාත්‍රයේදීම උගේ මාංශය අනුභව කළ යුතුය. එය අනුභව කල යුත්තේ මදගින්නේ පුළුස්සා නොමුමුන් රොටිහා තිත්ත පලා සමගය. ඉන් කෙසිවක් අමුවෙන් හෝ වතුරෙන් තම්බා හෝ නොකෑයුතුය. උගේ හිසකකුල් බොකු හා මාංසද මදගින්නේ බදින්නට වුවමනාය උදය කාලයේ දක්වා එන් කිසිවක් ඉතු ඉතිරි නොකළ යුතුය. උදය කාලයේ දක්වා යමක් ඉතිරිවී නම් ගින්නෙන් පොලුස්සා දැමිය යුතුය. මේ අනිවාර් සාධකයක් උදේ එලිමහන වනතුරු අනුභව කළ යුතුයි. ප්‍රමුවන්ත පුතේ. දැන් මෙහෙම හිතඩකු සමහරවිට උළුවස්සේ ලේ තැවරීම ඉත්තාම වටිනාහා ත් අවශ්‍ය කරුණ ලෙස අපි දැකීමට පුරුදු වෙලා තිබෙන බව මම ඔබට කිව්වා. බැටලු බැටවාගේ මාංශය අනුභව කිරීමද එතරම්ම වටිනාකමක් ඇති බවයි අදමා ඔබට කියා දෙන්නට යන්නේ. ඒ සමාන වටිනාකමක් තිබෙනවා. නික්මයාම පොත ඉතා පැහැදිලිව නොකීවත් අපට අනුමාන කරන්න පුළුවන් කරුණු කීපයක් මේ වගන්ති කිව්වාම, යම් යම් ආකාරයක වැටිහීමක් මං යිස්සල් කිව්වදේ තේරුම් ගන්ඩ අපට ලැබෙන. දැන් ලහි ලහියේ සූදානම් වී. මාංශය අනුභව නොකලේ නම්. උදය වනතුරු තබාගත්තේ නම්. උදයේදී අනුභව කළේ නම් කුමක් වෙයිද. එය කෙලින් කියලා නැහැ. හැබැයි, කරනු ලබන විස්තරය තුළ දැන් ඔබ හොඳින් දැක්කා හත්වනි වගන්තියේ ඉඳලා දවෙනි වගන්තිය දක්වා. එක්කොලොස්නි වගන්තිය මෙන්න මෙහෙම කියනවා බලන්න තවද නුඹ ඒ අනුභව කළ යුත්තේ මෙසේය ඉංඟටිය බැඳ පාවහන්ලා සැර ඇටියගෙනලහි ලයියේ අනු භව කළ යුතුය. මන්දය සමිධාණන් වහන්සේ වන මහට පවත්වන පාස්කුව බැවිනි. දින රාත්‍රියයේ මම මිසර දේශයේ මැතිින් ගොස්. එහි මිනිසුන්ගේ මුෘර්ගයන්ගේ කුළුදුළුන්ට පහර දෙමේ. තබද මිසරයේ දෙවි දේවතාවුන් සියල්ලන්ට දඩුවම් පමුණුවන්නෙමි මම සමිධානන් වහන්සේය. නුඹලා සිරෙන ගෙවල් මත තවරා ඇති ලේ නුබලා ඒවායේ සිටන බවට සලකුණක් වන්නේය. මමලේ දකිනවිට නුඹලා පසුකර යන්නෙමි. මිසර දේශයට මා පහරදනවිට, ඒ මාර්ක දනුවම නුඹලා වෙත නොපැමිණෙනු ඇත. දැම් ප්‍රේමුවන්ත පුතේ ප්‍රේමුවන්ත දුවේ ලේ තැවරුවයින් පස්සෙ කළ යුතු දෙයක් තියෙනවන්නේේ ගන් එලියට එන්න බෑ ගේ ඇතුළෙ ඉන්ඩුවන. ඇතුළ ඉඳගෙන කුමක්ද කරන්නේ එළිය යමක් සිද්ධ වෙනවා. මොනාද සිද්ධ වෙන්නේ සමිධාණන් වහන්සේ මුළු ඉජීප්තුව පුරාම සැරිසරමින් පලවෙනිි කාරණාව. කුල්ුඳුලන්ට පහර දෙනවා. මිනිසුන්ගේ හා මුර්ගයන්ගේ. ඔවුන් මරණු ලබනවා. ජජීප්තුවේ දෙවි දේවතාවන්ට දඩුවන් කරනවා. දැ මේදේවල් සිද්ධ වෙද්දි උළුුවස්සේ ලේ තවනු ලද ගේ ඇතුළේ සිද්ධවෙන්නේ ආහාර අනුභව කිරීමක්. එතකොට අර පූඩා කර්මය. ඒමත් නැත්නම් චාරිත්‍රය තවම සිද්ධ වෙනවා. එය නොකා උදේ කන්න ලෑස්ති කර. හෝ එසේ කිරීමෙන් තිබීම එසේ නොවිය යුතුයි. දැන් අද වගේ නොවෙයිනි ආහාරය පුළුස්සන්න වෙන්න මදගින්නේ බොහෝ වේලාවට ගයින් පිට. ගේ ඇතුළේ නොවෙයි. ප්‍රේමුවන්ත පුතයේ ප්‍රේමුවන්ත දද වේ. දැන් ඒ ආහාරය සමිධානන් වහන්සේ පහර දෙනකොට කන්නට වුවමනයි. එතේ චාරිත්‍රය අසම්පූර්ණයි අනුභවනු කලේ නම්. එනම කදුත්තරය. උත්රයමකක්ද ලයිලයියේ සූදානම් වී මාංශයනු බව නොකලේනම් උදේ වනතුරු තියාගෙන හිටියනම් මදගින්නේ පුළෂසන්නතුව තම්බාගෙන කණ්ඩ හිටියානම් මොකක්ද වෙන්නේ අනිවාරයෙන් අපට මේ සවිස්තරය අනුව යටින්දිවෙන තේරුම්ගන්න පුළුවන් කතාව තමයි ඊස්රායිල් සෙනගත් මැරුම් කනවා මරණයට පත් වෙනවා දක මේ චාරිත්‍රය මේ බොහෝජනය නිකම්ම නිකම් බොහෝජනයක් නොවෙයි. අප පිළිබඳව ටිකක් ඉදිරියේ දී කතා කරමු. හොඳයි දැනට ඔබට තේරනවාවද මෙහි අරුමය දැන් එසේ නොකරන්න අවවාද කරනවා දොළොස්වෙනි පරිච්චේදේ. ඒ සමග යොදා ඇති අන්වාක්්‍යවලින් අපට ව්‍යංගේෙන් වැටහෙනවා අු නොකළොත් බැටලු පෝතකයාගේ මාංශය යාගේය අසම්පූර්ණ බැවින් ඔවුන් මරණයට පත්වන බව. නිඩා සිටියදීම එසේ විය හැකි බව. දැන් මේ මාංශය අනුභව කිරීම අතිීශයෙන් වැදගත් බව පස් වතාවක්ම ඔය පරිච්චේදය තුළ එම යාගක බැටලුවා අනුභව කළ යුතුය කියා අඟවනවා අවධාරණය කරනවා කියාපානවා. එබැවින් මාප්‍රේමවන්ත දරුවෙන. එතකොට යාගීක බැටලුවා මරණයෙන් පමණක් යාගේ සම්පූර්ණ වන්නේ නෑ. කමියනිියන් ආහාරයට ගැනීමෙන් යසාංගීකවන්නට පටන් ගන්නවා. එතකොට මේ වහල් සංගය ආහාරය ලබනකොට ඒ වහල් භාාවේ තුළ තිබෙන දුකවේදනාව කරදර දෝමනස මේ සියල්ලම, සමිධාණන් වහන්සේට කරන පූජාවක් බැවින් උන්වහන්සේත්ත එක්ක සම්බන්ධ කරගෙන උන්වහන්සේත් එක්ක බෙදාගන්නවා. මේ ඊස්රායිල් සෙනග තමන්ගේ දුක තමන්ගේ වේදනාව. ඊස්රායිල්ලි ශුද්ධ තැනැන් වහන්සේ සමඟ බෙදාගන්න අයුරක් තමයි අපටමින් පැහැදිලි වන්නේ. ප්‍රේමුවන්ත පුතේ ප්‍රේමුවන්ත ද වේ. දැන් මේ රාත්‍රී බහෝජනය පළමු පාස්කු වේ රාත්‍රී බහෝජනය සවිස්තර කරගනිමු. නුමුහුන් පූප තිත්ත පලා මදගින්නේ පුළුස්සාගත් මාංශය අනුභව කලා. නුමුහුන් පූප සංකේත කරනවා. ඉජීප්තුවෙන් පිටවීමට ඇති ඉක්මන කඩිනම, තදියම කඩිමුඩිය දඩිබිඩිය කියලාපි කියමු. එ ඉක් මන් කරන්න පටන් ගන්නවා. ප්‍රමුවන්ත පුතේ ප්‍රමුවන්තු දුවේ මෙය සිද්ධ වන්නේ නොමුහුන් පූප සංකේත කරනයෙන්. දැන් නොමුහුන් පූපොවලට අපි හිබරුභාසාාවේ දෙන නම තමයි මත් සහ මත් සහ කියල කියන්නේ නොමුහුන් පූප. දැන් මේ නොමුහුන් පූපයේ සංකේතය තමයි ඉජීප්තුවෙන් පිටවීමට ඇති ඉක්මන. කඩිනම විහගින් කියනවා නම් දියන මංිශෙල්ලකිව කඩිමිඩිය හොම සරලුවකවතින් දඩිවිිඩිය. යන්න ලැහස්ටී ඉක්මනින් යන්නට ඕන. දැන් මුහුන් දැම්මොතින් පිපෙන්ට වේලාව ගන්නවා. ඒකට ලොකු කර්තවයක් ලොකු වෙලාවක්ගන්නවා. රාත්‍රීයේ අනාතිබෙන පිටි මුහුන් දැම්මයින් පස්සේ පිටි නැලිය මුහුන් දැම්මයින් පස්සේ උදේදී ඒ හොඳට පිපිී තිබෙන. ට වෙලාවාවශ්‍යයි. දැන් මේ කඩිමුඩිය ඇතුළේ වෙලාවක් නෑ. නොමුහුන් පූප සංකේත කරනවා මේ ගමන ඉතා ඉක්මනින් සිිද්ධ වෙන ගමනක්. ඔවුන්ට කාලේ නැහැ. කඩිමුඩියේ ඉක්මනින් යායුතුයි. එබැවින් දෙවි සමිධානන් වහන්සේ උුන්ට කිවදේ ලෙස ඔවුන් නොමුහුන් පූප සමග මේ මාංශය අනු භව කරනවා. තිත්තපලා. තිත්තපලාා බිටහබස්. පසුකාලීන සම්ප්‍රදායට අනුකූලව පසුකාලීන සම්ප්‍රදායේ සංකේත කරනයට අනුකූලව. ශුද්ධලියවිල්ලේ අපි තේරුම් ගන්නවා මෙන්න මෙහෙම. ජීප්තුව තුළ ඔවුන් විදිවේදනාව. තිත්ත පලා සංකේත කලාා අතීතයේ වේදනාව. ඔවුන් විින්දවේදනාව. ඔවුන් දැරුව වේදනාව. එක දිනක ඔබට කිෙව්වා. මෝසස් සීනායි කන්ද, ආස්ශ්‍රයට එනකොට සීනාය කන්ද ආශ්‍රී තිබුච්ච ගල්ගුහාාවක ලියලා තිබිච්ච දෙයක්. එතන ලියල තිබුණා එල් සේහ්වා දෙවිඳුණි අප බේරාගතමෙනව ය කවුරුන් ලිවේදයයි නිශ්චත නැති වුණත් ප්‍රාථමීක හිබරු භාෂාවන්නේ ලියා තිබෙන බැවින් උගතෙක් විය හැකි. මේ උගතා එකලට අනුව කවුරුන්නෝ විය හැකි. සමහරිවිට මෝසස් ලීවාදයයි අපි දන්නේ නැහැ. කෙසේ වෙතත් ලිව් වහලා දෙවිඳුන්ට යාදිනිි කලාා අබ්‍රහම්ගේ ඒසාග්‍ය ජෝසපගේ දෙවිඳුන්ට යාදනි කලා ඔවුන්ගේ වේදනාවෙන් ඔවුන්ගේ බැරිකමින් ඔුන්ගේ නොහැකිකමෙන් ඔවුන්ව මුදවාගන්න කියාලා. එතකොට තිත්ත පලා ඒ බැරිකම ඒ නොහැකිකම අතීතයේ නොහැකිකම සනිටුහන් කලා ඒ අතීතය නො හැකිකමට විතරක් සීමමාවනේ නෑ ප්‍රමුවන්ත පුතේ දුවේ. අතීතයේ ආපදා වාතීතයේ පීඩාව, අතීතයේ හිරිහැරේ විතරක් නොවෙයි. දැ නොවුන් යන්නට යනවා පුරුන්දු වූ දේශය බලාගෙන. දෙවි සමිධාණන් වහංචවන්ට දෙන දේශය හොයාගෙන. ඊස්්‍රරායිල් ජාති අලුතෙන් බිහිවෙන්න පටන් ගන්නවා. කාන්තාරි ලොකු ගමනක් යන්න ඕන. විලින්නට යන වේදනාව ගැනත්, එහි සටහනක් තියනවා පසුකාලීන සම්ප්‍රදාය එහිදී අපට උගන්නනවාය. මේ සෙනගට කියනව දැම්මි උඹල පටන්ගන්න වසනෙන් යුත්ත ගමනක් දොම්නසිෙන් පිරිච්ච ගමනක්. ශෝකාකූල අත්දැකීම්වලින් පිරුණු ඉතුරුණු ගමනක්. කම් කටුළු එමටයි මේ ගමනෑ තුළේ. කනගාටුව බලාපොරොත්තු කඩවී ිච්චා බංගත්වය අදී දේ, අපේක්ෂා භංගත්වය ආදී දේවල් ඔබේ ජීවිතයේ එමට අත්්දකින්න පුළුවන් වේවි කියලා ඉස්රයිල් සෙනගට මතක් කරනවා වැනි මේ තිත්ත පලාව අනුභාවය. විපත සිදුවන්නට යන ඇතුලාන්තහා බාහිර තුවාල ඒ පිළිබඳව ලොකු මතක්කිරීමක් කරනු ලබනවා. දැන් මේ විෂංවාදී අත්දැකීම ලබා දෙන්න. නුමුහුන් පූප කඩිමුඩයේ ලයිලයියේ දරිබිඩියේ තමන්ගේ දුකවේදනාව තේරුම් ගනිමින් යා යුතු ගමනක් ගැන පෙරුම්පුරමින් විඳන්නට යන වේදනාවට අවනතවෙන් අවදිවෙමෙන් ප්‍රේමුවන්තපුතේදුවේ බෝජනය අනුභවකිරීම තුළ සනිටුහං කලා පැළපදියන් කලා මේ ජනතාවට මේ භෝජනය වෙන ද බහෝජනයක් වගේ නොවේය කියලා. එහි බැටුළු පෝතකයා බැටළු පෝතකයා මාංශය හා රුදීරය අනුභව කළ යුතුවෙනවා. පානය කළ යුතුවෙනවා. මරණීන් ගැලවිලා ජීවිතයට පැමිණීම සංකේත කරනවා. අනුභාවය හා ලේවල මූලික තේමාව තමයි කුළඳුලන්ට පහර දෙනකොට ඒ පාර නොකෑසිටීම. මරණයෙන් මිදීම වහල් භාවෙන් එතර වෙන්න මූලික වෙච්ච සිද්ධිය බවට පත්වීම. පෙර දවස කත් මම ඔබට කිව්වා. මෝසස් දෙවියන් මුල් කරගෙන ඉජීප්තු සෙනග වෙත ගෙනාපු පීඩා දශය. මේ නික්මයාම ඉක්මන් කළත් එය ඉෂ්ට සිද්ධ කිරීම පිණිස, පරිසමාප්තියට අරගෙනෙන්නේ මේ බෝෝජනයයි. මේ භෝජනය ඇතුළේඒ පරිසමාප්ත භාවය තිබෙනවා. ප්‍රේමාන්තපුතේදුවේ. මාංශය අනුභවකිරීමත්, රුදීරය උළුව්වේ ගැල්වීමත් කුමක් ද සිද්ධ කළේ. මරණයෙන් ගැලවී ජීවනයට පැමිණීම පිළිබඳව. නිවහල් යාමේ පිළිබඳව නිවහල් එතරවීම පිළිබඳව ශංකේත කරන්න පටන් ගත්තා. මා ආදරණීය දරුවෙන. එබැවින් මේ බොහෝජනය නොරැන ඕපන්ටේබෝ. මේක හැමෝටම සවිස්තරවුණු නිරාවරණය වුණු එන්න පුළුවන් භෝජන මේසයක් නෙමෙයි. මේක හැමෝටම වලදන්න පුළුවන්, බෝජනයක් නෙමෙයි හැමෝටම වෘර්තවෙච්ච භෝජන මේසයක් නොවේ. මේ භෝජනය ගිවිසුම් ගත මේසයක් කිවිසුම් ගත බොදුන් මේසයක්. මේ සිීනයි ගිවසු මේ පූර්ව අපේක්ෂාවයි මේ බෝජනය තුළින් බයිමීල්ද ඇිසිට the covenant of Scienceයි. සීනායි කම්දී ගිවිශ්ෂුම ඔවුන්පුූර්වා අපේක්ෂාවෙන් අත්දැක්කා. ගිවිසුම්ගත බොහෝජනයක්. මේ භෝජනයට හැමෝටම එන්න පුළුවන් කම තිබුණේ නෑ. ප්‍රේමුවන්ත පුතේ ප්‍රේමුවන්ත ද වේ. එතකොට ද කමනන් පෝස් ඇන්ටිසිපේට් කියල මං ඔබට කියා දුන්නා. මේක ස්වයිල් පුත්‍රයන්ගේ හා දුවරුන්ගේ භෝෝජනයයි. පසුකාලීනව, මෙහි ප්‍රවර්ධනයක් කපි දකිනවා. මේ බහෝජනය තුළ පංගුකාර කමට අවැසියාවට ගිවසුම්ගත ජීවිතයට ආපු ඕනෑම කෙනෙකුට, ලඟාාවෙන් පුළුවන් බව පතක් කරනවා. ඒ කියන්නේ මේ බහෝජනයට පසුකාලීනව මේ බහෝජනයට සම්බන්ධ වඩ ඕනෑනම් පංගුකාරවෙන්න ඕනෑනම්. අයිතිවාසිකම් ලබන්ට ඕනෑ නම්. උරුමයක් ලබන්ට ඕනෑනම් ගිවිසුම් ගත ජීවිතයට අවතීරණවන්න වුවමනයි. අපි කියවම නික්මයාම පොතේ දොලොස් වෙන පරිච්චේදේ. තලිස් තුන්වැනි වගන්තියේ සිටහතලිස් නම වන වගන්තිය දක්වා නික්මයාම පොත හතලිස්තුන හතලිස් නමේ. තබද සමිධානන් වහන්සේ මෝෂෂ හා ආරුවන්ට කතාකොට මෙසේ වදාලසේක පාස්කුව පිළිබඳ නියෝගනම් මේය කිසිම විදේශකයකු එයින් අනුභව නොකළ යුතුය විදේශකයකුට කන්න බෑ. වුලෙෙනෙකුට විතරයි මේ බොහෝජනය අයිති. ආයිත් කියනවා. එහෙත් නුඹ මිලදීගත්වාලෙක්සිටි නම් නුඹ ඔහු චර්මච්චේදනය කළ පසු ඔහුට එය අනුභව කළ හැක. මේ බහෝජනයට පංගුකාරකම් ලබන්නේ චර්මච්චේදනයෙන්. චර්මච්චේදනය සලකුණක්, මොකදද සලකුණ ගිවිසුේ සලකුණක්. සීනයි ගිවිස්්සු මේ සලකුණක් දෙවියොයි ජනතාවයි අතර ඇති ගිවිස්සු මේ සලකුණා. ගිවිසුම් ගත ජීවිතයට පවුලේ මේසේට පවුලේ බොදුනට ඔවුන්ට එන්න පුළුවන් වෙන්නේ ඒ ගිවිසුම හරහායි. තවද ඒත් විදේශකයෙකු හෝ කුලියටගත් වහලෙකු හෝ එ අනුභව නොකළ යුතුය. තවද මස්වලින් කිසිවාක් ගේන් පිටතට ගෙන නොගොස්. එක ගෙදරකදීම එය අනු බව කළ යුතුය. ඇරත් බැටලුවාගේ එකම ඇටයක්වත් නොකැඩිය යුතුය. තබද මුු ඉස්්‍රායිල් ජනතාව මෙසේ පාස්කුව පැවැත්විය යුතුය. එහෙත් නුඹ සමඟ වසන විදේශකයෙක් සමිධානන් වහන්සේගේ නමින් පාස්කුව සිදුකිරීමන කැමැත්තේ නම් ඔහු සතු සියලු පිරිමි චර්මච්චේදනය ලැබිය යුත්තෝය එවිට නුඹ සමග එකතු වී ඔහුට පාස්කුව පැවැත්විය හැකිය. එවැන්නෙකුට සොදේශකයකු මෙෙන් සැලකිය යුතුය. ඒත් අචර්මක් ජේදත කෙනෙක් නම් පාස්කු අනුභව නොකළ යුතුය. සොදේශකයාටත් නුඹ සමඟ වසන විදේශකයාටත් එකම නීතියක් බලපාන්නේය සමිධානන් වහන්සේ මෝෂට හාරුන්ට අන්දුුන් පාරිදි මුළු ඉස්්‍රවයිල් ජනයායිසේ ඉටු කළහ. ප්‍රමමාන්ත පුතේ ප්‍රේමුවන්ත ද වේ දැන් දැක්කනේ. මේ බොහෝජනයට හැමෝටමන්න බෑ. හැමෝම ඒකට අයිති නෑ. ඔය වගේමයි. නවගිවිස මේ භෝචනය. සමවිධාණන් වහන්සේගේ බොදුන් මේසේට හැමෝට මාරාධනා ලැබෙන්නේ නැැ. ඒ බොදුන් මේසේට ආරාධනා ලැබෙන්නේ සුදුසු ලෙස හැඳ පැළද සිට අයට පමණයි. එසේ නොසිටි අය දත්මිටි කෑමේ වැලපීමේ තැනට හෙලනු ලබන බව උන්වහන්සේ කීවා ඔබට මතකයි නොවේද. එබැවින් මේ පාස්කු බොදුන පවුලේ බොදුන මේ බොදුනට අයිතිවෙන්න සුදුසුකමක් තියෙන්නට ඕන. චර්මච්චේදනය හ රගිවිෂම මේ බාහිර සලකුණ බවට හැරෙනවා. චර්මච්චේදනය පසු කාලීනව නවගිවිශමයේද ෞතිෂ්මය බවට පත්වෙනවා. ඒ පිළිබඳ අපි පසුගොට විග්‍රහ කරමු. දැනට ඇති. මේ පවුලේ චාරිත්‍රයයි. පවුලේ චාරිත්‍රයයි. එ බැවින්, පවුලේ චාරිත්‍රයට අයිතිවෙන්න ගිවිසුම් ගතජීවිතයකට යායුතුයි. පුරාණ පාස්කුවේ ඒ ගිවිසුම් ගතජීවිතය තිබුණම්. ඔබත් ඔබේ ගිවිසුමට යුක්තිිසාගතව සාධහරණයක් එටු කරන කෙනෙක්ද. බෞතිස් මේ ගිවිශසුමතුළ ඔබ ජීවත් වන්නේද. සමිදුන්ගේ බොදුනට සුදුසු වන්නට ඔබ සුදුසුද කතා කරන්න මතක් කරන්න, බගෙහිත තුළි තර්ක විතර්කකොට නිවැරිදි අවබෝධයට තැමිණෙන්න්න. සමිධානන් වහන්සේ ඔබට ආලෝකය දෙන සේක්වා. හමුව එනතුරු නැවතත් ම ඔබට පතනවා ආත්ම්‍යණන් වහන්සේව තේරුම්ගන්න පාස්කුබොදුන ඔබට ජේසු පිහිටයි.